සමග ජනබල වේගය ඩයනාගමගේ මහත්මියට අයත්ව තිබුණු පක්ෂයේ තමයි සමග ජනබල වේගය බවට පරිවර්තනය කළේ. එතකොට මේ පරිවර්තනය කරනකොට ඒ සම්පූර්ණ අයිතිය සමග ජනබල වේගයේ අරගෙනයි තිබෙන්නේ මැතිවරණ කොමසාරිස්තුමා හරහා. මොකද සාමාන්‍යයෙන් ඉඩමක් අපිට අයිති නම් ඒ ඉඩම තව කෙනෙකුට අපි වික්කට පස්සේ ඒ විකුණපු මිනිහට කියන්න බෑ ඒ ඉඩම මගේ කියලා. මුගුණාට පස්සේ ඒ කතාව ඉවරයි. ඒ නිසා මේක යම් ආකාරයක දේශපාලනමය ගනුදෙනුවක්. එතකොට ඒක ඉවර වුණාම එතනින් පස්සේ තවදුරටත් ඉඩම ඔප්පුව මගේ කියලා තර්ක කරනවා නම් ඒක මෝඩ ක්‍රියාවක් හැටියට අපි දකින්නේ. ඒ නිසා ඩයනාගමගේ මහත්මියට විරුද්ධව එල්ල වුණු චෝදනාව තමයි අපේ පක්ෂයේ කණ්ඩායම, ඒ කියන්නේ පාර්ලිමේන්තු කණ්ඩායම ගත්ත තීරණයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීම. ඒ කිව්වේ 20 වෙනි සංශෝධනයට පක්ෂව එතුමිය ඡන්දය දුන්නා. පක්ෂය තීරණ කරා 20 වෙනි සංශෝධනය ප්‍රතික්ෂේප කළ යුතුයි කියලා. ඒක තමයි එතුමියට එල්ල වුණු චෝදනාව. ඉතින් ඒකට නිදහස කරුණු කියන කාලය දීලා තිබුණා. එතුමිය පැමිණියේ නැහැ එක අවස්ථාවකටත් විනය පරීක්ෂණ පවත්වන්න. ඒ නිසා පක්ෂයේ විනය මණ්ඩලය තීරණය කරා එතුමියට එරෙහිව තියෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වෙනවා. ඒ නිසා ඇය පක්ෂෙන් ඉවත් කළ යුතුයි කියලා. එතකොට පක්ෂයේ විනය මණ්ඩලය ඒ වෙලේ තීරණයක් ගත්තාම ඒක කෘත්‍ය අධිකාරී මණ්ඩලය අනුමත කළා. ඒ අනුව තමයි ওই තීරණය ප්‍රකාශ කළා තිබෙන්නේ. ඉතින් එතුමියට අවකාශය තිබුණා තව දුරටත් අධිකරණයට යන්න. හැබැයි පක්ෂයක් හැටියට අපි ගත යුතු පියවර උපරිම වශයෙන් අරගෙන තිබෙනවා.